ලෙස අවුරුදු 27 වෛද්‍යවරයක් වූ ප්‍රියංකා රෙඩ්ඩි පසුගිය දවසක ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුළු ලෝකයේම අවධානය මේ වෙද්දී යොමු වෙලා තියෙනවා කිව්වොත් හරි. පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙද්දී විත්තිකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව පවා පාරට බැහැලා තිබුණා. CCTV දර්ශන සහ වෙනත් සාක්ෂි සැලකිල්ලට ගනිමින් පොලිසිය විත්තිකරුවන් සිව් දෙනෙක් මේ වෙද්දී අත්අඩංගුවටගෙන තියෙනවා. ඒ අතර ලොරි රියදුරන් දෙදෙනෙකු සහ පිරිසිදු කරන්නන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් පරීක්ෂණ කටයුතු අතරතුරදී සිද්ධියට සම්බන්ධ එක් විත්තිකරුවෙක්ගේ අම්මා කෙනෙක් කියපු එක කතාවක් මේ සිද්ධිය නැවතත් හැමෝගෙම අතරේ මාතෘකාවක් බවට පත් කරන්න හේතුවක් වෙලා තියෙනවා. තරුණිය සමූහ දූෂණයට ලක්කර පුළුස්සා දෙමීම සම්බන්ධයෙන් තමන් ඉතා කනගාටු වන බවත් තමන්ගේ පුතා මෙවැනි අපරාධයක් කිරීම සම්බන්ධයෙන් ඇය ලැජ්ජාවට පත්වන බවත් ඇය කියා සිටියා. එලෙසම තමන්ගේ මෙම වරදට සම්බන්ධ තම විත්තිකාර පුතුද මියගිය තරුණිය සේම ගිනි තබා ඝාතනය කළ යුතු බවද ඇය හඬමින් පවසා සිටිනවා. ඇය එසේ පවසන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර මාගේ පුතා වැරදී නම් ඇය පුළුස්සා දැමු ආකාරයටම පුළුස්සා දමන්න. මියගිය තරුණියත් අහිංසක මවකගේ දේනියක් නේද? මම අද දුක් විඳිනවා. මට සිතාගත හැකි ඉදරියගේ මව මුහුණ දෙන තත්ත්වයයි ඇය එහිදී පවසා සිටිනවා. මේ ඉන්දියාවම අවමානයට පත්කරන සිදුවීමක් බවත් වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබා දීමට තමන් රටක් වශයෙන් වගකීම් සහගතව වැඩ කටයුතු කරන බවත් එරට පාලකයන් පවසා සිටිනවා. මතු භවයක නැවත මෙමන් අකල් මරණයක් සිදු නොවේවා යන්න තරුවරණ අපගේ පැතුමයි. ඔබට නිවන් සුව. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.